අපි ගැන ඊතන එකම රීලෝඩ් එක. අදම 749 රීලෝඩ් කරන්න. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මාධ්‍යවේදී දනංජය නාරම්බෙත මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. අද උදැසන 9:45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියා. ඊයේ වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට එන්න කියපු නිශ්චිත කාරණාවක් සඳහන් කරේ නැහැ. තිරිනි පියමාලිගේ ගණදෙනුව සම්බන්ධයෙන් මං සිදු කරපු අනාවරණයක් එක්ක ඊට අදාළ තවත් සමාගමක් පිළිබඳව මං හඩපටේකින් තොරතුරු අනාවරණය කරා. මෙන්න මේ සමාගම සම්බන්ධයෙන් පැමිණිල්ලකට තමයි මට එන්න කියලා තිබුණේ තියෙන්නේ කියන කාරණාව කිව්වා මම දැන්. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය කරපු නිලධාරියා සඳහන් කරා මේ සමාගම රටේ ලියාපදිංචි සමාගමක් නෙවෙයි කියන කාරණාව ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවායි කියන කාරණාවත් ඔහුනුත් පිළිගත්තා. හැබැයි මම සඳහන් කර සිටියා මේ කියන ආයතනය පිළිබඳව මේ වෙනකොටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. තිරිණි ප්‍රියමාලිගේ දෙවැනි සමාගම මේ. ඒ වගේ තමයි මේ සමාගමත් කටයුතු කරන්නේ. රහ බැංකුවේ දොර ඉස්සරහා ඉඳගෙන තමයි මේ අය මේ විදිහට සමාගම් පිහිටුවගෙන සමාගම් තියාගෙන ඉවරලා මේ කළු සල්ලි සුදු කරන්නේ. එහෙම නැත්නම් රටේ ඩොලර් ටික උන්ඩියල් කරන. ඒක නිසා මේවා පිළිබඳව විමර්ශනය කරන්නේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.